ඊළඟට තවත් ඒ වගේම වැදගත් සූත්‍රයක් කියනවා අපිට අර සලායත නිරෝධිය නිර්වාණයයි කියන එක. මේ කොයි නාමයෙන් හැඳින්වුවත් එකම ප්‍රත්‍යක්ෂය තමයි කොයි පැත්තෙන් බැලුවත්. අපි ගලනොත් සඳහන් කළා මේ සලායත නිරෝධියමයි නිර්වාණය කියලා. ඒක හොඳට පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් වෙනවා සංයුත්ත නිකායේ සලායතන සංයුත්තිය. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලා අමතලා ඒකට හේතු වන කිසිම ප්‍රශ්නයක් ඇතිව නොවි සමන් වහන්සේම ඒ බඳු බොහොම ගැඹුරු සූත්‍ර දේශනා කරන පස්තුම ජනතාව ගැන හිතලා වෙන්නේ නැති. මෙන්න මෙහෙම දේශනාවක් කළා. ඒකත් ටිකක් ප්‍රහායකා විදිහේ දේශනාවක්. තස්මාතිහ භික්ඛවේ සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ චක්ඛුංච නිරුද්ධති රූප සංඥාච විරාජ්‍යති. සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ සෝතංච නිරුද්ධති සද්ද සංඥාච විරාජ්‍යති. සේ ආයතනේ වේදිතබ්බේ යත ඝානංච නිරුද්ධති ගන්ධ සංඥාච විරාජ්‍යති. සේ ආයතනේ වේදිතබ්බේ යත ජීවහාග නිරුද්ධති රස සංඥාච විරාජ්‍යති. සේ ආයතනේ වේදිතබ්බේ යත කායෝච නිරුද්ධති පුට්ඨබ්බ සංඥාච විරාජ්‍යති. සේ ආයතනේ වේදිතබ්බේ යත මනෝච නිරුද්ධති ධම්ම සංඥාච විරාජ්‍යති. සේ ආයතනේ වේදිතබ්බේ සේ ආයතනේ වේදිතබ්බේ. එතකොට මේ කිය අදහස මොකක්ද? එම නිසා මහණෙනි ඒ ආයතනය තේරුම් ගත යුතුයි. යම් තැනක ඇස නිරුද්ධ වේද රූප සංඥාව විරජ්‍ය වේද. එතන ඔන්න හොඳට ගැලපෙනවා. අපි අර කලින් සඳහන් කළ විරාග කියන වචනේ එක්තරා භේදයක් තිබෙනවා කියලා. සාමාන්‍යයෙන් විරාග කියන්නේ නෑ. ඒකම අර සායමක් පාටක් සීදීයා. ඒ අර්ථයක් මෙතන තියෙනවා. විරාග. රාග කියන්නේ පාටක් නම් විශේෂයෙන් රතු පාට ආදී. විරාග කියන්නේ ගෙවි යන්න කියා. අන්න දැන් මෙතන ඒ අර්ථය ඉතාමත්ම ප්‍රකටව තිබෙනවා. චක්ඛුංච නිරුද්ධති ඇස නිරුද්ධ වෙනවා. ඇස නිරුද්ධ වීම නිසාම රූප සංඥාව මැකිලා යනවා වගේ විරජ්ජති. විරජ්ජති. ඒ වගේම අනිත් ඒවා ගැනත් කියනවා. ඇස වගේම කන. යම්කිසි ආයතනයක ආයතන කියන වචනේ මොකක්ද කියලා තෝරනවත් නැහැ. යම්කිසි තැනක ආයතනයක අර කියාපු විදිහට ඇසක් නිරුද්ධ වෙනවා රූප සංඥාවලුත් මේ කියනවා. ගෙවි යනවා. ඒ වගේම කනත් නිරුද්ධ වෙනවා ශබ්ද සංඥාවලුත් මේ කියනවා. ඒ ආකාරයට අනිත් ඒවා හිතා ගන්න පුළුවන්. ඇස කන නාසය ගන්ධ සංඥාවත් මේ කියනවා. ඊළඟට දිව නිරුද්ධ වෙනවා රස සංඥාව මේ කියනවා. කය නිරුද්ධ වෙන පොට්ටබ්බ සංඥාව මේ කියනවා. සිතත් නිරුද්ධ වෙනවා ධම්ම සංඥාවලුත් මේ කියනවා. මේකත් මතක තබා ගත යුතු විශේෂ කාරණයක් බවයි අපට පේන්නේ. සිතත් නිරුද්ධ වෙන ධම්ම සංඥාත් මෙකිලා යනවා. ධම්ම සංඥා කියන්නේ සිතවිලි පිළිබඳ සිතට අරමුණු වන ධර්ම පිළිබඳව සංඥාවක් නැති වෙනවා. අන්නේ බඳු ඒ ආයතනේ තේරුම් ගත යුතුයි කියලා බුදු රජාණන් වහන්සේ මේක දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ විශේෂ උපායක් තමයි මේක දේශනා කරලා ආසනෙන් නැගිටලා විහාරයට ඇතුළුණා. භික්ෂු සංඝයා වහන්සේලා මහා වික්ෂිප්ත තත්ත්වයකට පත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ඊටමත් කීටි මාත්‍රිකා උද්දේශ වගේ පාඨයක් දේශනා කළේ සවිස්තර විවරණ නොකර. දැන් අපි කොහොමද මේකේ අර්ථය දැනගන්නේ කියලා සංඝයා වහන්සේලා කතා කරලා ඊළඟට ආශ්මත ආනන්ද තෙරුන් වහන්සේ ඉන්නවා සමහර විට උන්වහන්සේට පුළුවන් මේවා තේරුම් ගන්න කියලා ආනන්ද සායනාසි ළඟට ගිහිල්ලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ විසින් කෙටියෙන් උද්දේශ වශයෙන් දේශනා කරන දේශනාවේ අර්ථය සවිස්තරව අපිට කියලා දෙන්න කියලා. ආනන්ද සායනාසි මුලින්ම මැරි වුණා. ඒ අවස්ථාවේම ඔබ වහන්සේලාට මේක අහගන්න තිබුණේ. එයි මා ළඟට ආවේ කියලා. නමුත් අවසානයේදී ඇවිටිල්ල නිසා ඊට එකඟ වෙලා ආනන්ද සායනාසි ප්‍රකාශ කළා. "ඔන්න එහෙනම් මට තේරෙන හැටියට කියන්න." පස්සේ බුදුරජාන් වහන්සේගෙන් අහලා සම්මත කරගන්න. මට තේරෙන හැටියට බුදුරජාන් වහන්සේ අර තස්මාදී භික්ඛවේ සේ ආයතන වේදිකම් ආදී වශයෙන් ප්‍රකාශ කළේ මෙන්න මේක නිසායි කියලා එක පාඨයයි එකම වාක්‍යයයි ආනන්ද සායනාසේ අටුවාව හැටියට ප්‍රකාශ කළේ. දැන් මේ කාලේ අටුවාව කියනකොට නම් එක පාඨම විතර නැගෙන්නේ මහ දිග අටුවාවක්. නමුත් මෙතන ආනන්ද සායනාසේ දුන්නේ එකම එක පාඨයයි අටුවාව හැටියට. මොකක්ද? සලායත නිරෝධං කෝ ආවුතෝ භගවතා සන්ධාය භාතිත. එවැනි සලායත නිරෝධය සඳහා සලායත නිරෝධය සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ මේ කියපු පාඨය දේශනා කළා. ඒ කියන්නේ මේ පාඨය දේශනා කළේ සලායත නිරෝධය පිළිබඳවයි කියන එක.
ඉතින් මෙතනින් හැකෙනවා අර ආයතන නමින් හඳුන්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ආයතන කියලා කිව්වේ අර එක් එක් ආයතනෙ නෙවෙයි මේ සලාත නිරෝධ නම් වූ නිවනයි. සාරත්ථපකාසෙන් යටුවාදී බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ ප්‍රකාශ කරමු මෙතෙන්දි පිළිගන්නවා සලාත නිරෝධය නිබ්බාණය බව අටුවාචාර්යයන් වහන්සේ පව. අටුවාවේ සඳහන් වෙන්නේ සලායත නිරෝධන්ති සලායත නිරෝධෝ උච්චති නිබ්බාණං තං සන්දහාය බාසිතන්ති අත්ථෝ. සලායත නිරෝධය කියලා මෙතන දේශනාවේ තියෙන්නේ සලායත නිරෝධයයි කියන්නේ නිවනට ඒ සඳහා දේශනා කළා කියන එකයි මේකේ අර්ථය. අටුවාචාරින් වහන්සේත් මෙතෙන්දි පිළිගන්නවා සලායත නිරෝධයම තමයි නිර්වාණය කියලා. දැන් මෙතනදී අපට වැදගත් කාරණා දෙකක් මෙහෙදී වුණා. එකක් අපි කලිනොත් සඳහන් කළ ආකාරයට නිවන සලායත නිරෝධිය වශයෙන් බුදුරජාන් වහන්සේ හඳුන්වා දෙන ලද බව. ඊළඟට ඒ වගේම බුදුරජාන් වහන්සේ ළඟට සංඝයා වහන්සේලා ගිහිල්ලා මේ කාරණේ ප්‍රකාශ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ අපට මෙහිම අටුවාවක් දුන්නා කියලා. අර අටුවාව සම්මත කළා. ඒකට මේන්න අපිට තියෙනවා සලායත නිරෝධිය නිර්මාණය. ඒ වගේම දෙවෙනි කාරණය සමහර තැන්වල බුදුරජාන් වහන්සේ මේ කියාපු தත්ත්වය ආයතනට යන නාමිනුත් හඳුන්වල තිබෙන බව. ඊළඟට මේ සලායත නිරෝධිය ආයතන නමින් හඳුන්වපු තවත් අවස්ථාවක්. එහෙම නැත්නම් නිවන ආයතන නමින් හඳුන්වපු තවත් අවස්ථාවක්. අපට හමු වෙනවා සලායතන විභංග සූත්‍ර දේශනාවේ. බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්මසීත දෝමනස්සනමේ ධර්මකාරණය විස්තර කිරීමේදී ආයතන කියන නාමය යොදලා තියෙනවා. ඒ සූත්‍රයේ ඥාබුරු ධර්ම කොටස රාශියක් සඳහන් වෙනවා. නෙක්ඛම්මසිත දෝමනස්ස කියන වචන විතරක් තේරුම් ගන්න උපකාර වන සුළු විස්තරයක් කළොත් මේ කියන්නේ ඉන්ද්‍රිය ආරම්මණ ස්කන්ධ ආසාදියට අරමුණු වන රූප ශබ්ද ආදී ඉන්ද්‍රිය ආරම්මණයන් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්ම බව නුවණින් සලකලා යම් කිසි කෙනෙක් විදර්ශනා ප්‍රඥාවෙන් කල්පනා කරලා නිවන පිළිබඳව යම් කිසි බලාපොරොත්තුවක් ආශාවක් ආශාව කියන වචනේ යෙදුවත් වරදක් නෑ. රති කියන වචනේ සමහර විට ධර්මයේදීලා තියෙනවා නිබ්බාන රතෝ ආදි වශයෙන්. ආශාවක් ඇති කරගත්තොත් ඒ ආශාව නිසා සමහර විට දුම්නසක් ඇති වෙනවා. අන්‍ය පොදු දුම්නසටයි නික්ඛම්මසිත දෝමනස කියන්නේ. ගිහිසිත දෝමනසිය තරම් නරක නෑ. ඒක සම්පූර්ණයෙන්ම හොඳ වට නොවේ. නමුත් නෙක්ඛම්මසිත දෝමනසිය හොඳ එකක් හැටියට අරිට වඩා හොඳ එකක් හැටියට බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රය දක්වලා තියෙනවා. ඒ දෝමනස ඇති වෙන ආකාරය උද්දෘත පාඨයක් වශයෙන් ගත්තොත් මෙන්න මෙහිමයි සඳහන් වෙන්නේ. යම් කිසි භික්ෂුවක් කල්පනා කරනවා කුදාසු නාමහං තදායතනං ඔබ සම්පජ්ජ විහෙරිසා නියදරියායතරිය ආයතනං ඔබ සම්පජ්ජ විහෙරන්ති इति इति අනුත්තරේ සූමොක් හේසුපිහං උපට්ඨාපියතෝ උපජ්ජති පිහාපච්චය දෝමනස්සං යන්නේව රූපං දෝමනස්සං ඉදං මුච්චති නෙක්ඛම්මසිත දෝමනස්ස. ඒ කියන්නේ කවදානම් මම ඒ ආයතනයට එළඹ වාසය කරන්නේද? කවර ආයතනයකටද? දැන් ආරියන් වහන්සේලා එළඹ වාසය කරන ආයතනයට කියලා ඊළඟට ඒ ආයතන කියන්නේ මොකක්ද කියලා පිළිවෙන වචන කීපයකුත් කියවෙනවා. ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතු. යන මේ විදිහ සිතිවිල්ල අනුත්තර විමුක්ඛයන් පිළිබඳව අනුත්තර විමුක්ඛ කියන්නේ අනිමිත්ත අපනිත ශුන්‍යත කියන විමුක්ඛ තුන. ඒකට අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතු. ඒ අනුත්තර විමුක්ඛයන් පිළිබඳව පිහා කියලා කියන ආශාව බලාපොරොත්තුව පිහිටවන්න හුට උපජ්ජති පිහාපච්චය දම්නස. ඒ ආශාව බලාපොරොත්තුව නිසා එක්තරා දොම්නසක් ඇති වෙනවා. යම් ඊවරූපං දොම්නස්සං යම් එබඳුවේ දොම්නසක් වේද ඉදං උච්චති නෙක්ඛම්මසිත දොම්නස්ස. ඊට නෙක්ඛම්මසිත දොම්නස්සයයි කියලා කියන්නේ. එතකොට අපිට මෙතනින් ඕන කරන කාරණය අර අනුත්තර විමුක්ඛ වලින් හඳුන්වලා තියෙන්නේ මේ නිවනම. මේ විමුක්ඛ තුන පිළිබඳව ආශාව ඇති කර ගැනීම ගැන කියවෙන්නේ කවදානම් මම ඒ ආයතනයට එළඹ වාසය කරන්නෙම්ද කියලා. එතකොට මේ ඉන්න අපට ආයතන නාමයෙන් හඳුන්වපු අවස්ථා දෙකක් හමු වුණා. අපි තුන්වන අවස්ථාවකුත් ගනිමු මේ නිවන ආයතන නාමයෙන් හඳුන්වන. අත්‍යවික වේ තදායතනං යත්ථ නේව පඨවිනා පෝන තේජෝන වායු
ආකාසන්නං ඡායතනං විඤ්ඤාණං ඡායතනං නාකින් සංඥායතනං නේම සංඥානා සංඥායතනං නායං ලෝකෝන පරලෝකෝන උභෝ චන්දිම සූර්යා පත්‍රපාහං වික්‍රේ නේවා ගතිං වදාමින ගතිං නතිතිං චුතිං උප්පති අපපතිත්තං අපවත්තං අනාරම්මණ මේ යතං ඊසේවන්තෝ දුක්ඛස. අපි මේ ප්‍රකාශ කළේ ඇත්ත වශයෙන්ම නිර්වාණය පිළිබඳව ලොකු උගතුන් කවුරුත් අටුවාචාරීන් වහන්සේලාත් ඇතුළු හැම කෙනෙක්ම නිර්වාණය ගැන කරන හැම සාකච්ඡාවකම ඉදිරියට ගන්න ප්‍රබලතම සාධකයක් ඔවුන්ගේ යම් යම් නිගමනවලට. අපි ඉස්සෙල්ලා මේක සාමාන්‍ය අර්ථය බලමු. අතිවික්‍රේ තදායතන. බුදුරජාන් වහන්සේ බුද්ධ වචනයක් හැටියට මෙතන මේ උදානේ පාටලිගාමී වග්ගේන නිබ්බාන පටිසම්යුත්ත සූත්‍රයක් මේක. මහණෙනි එම ආයතනයේ ඇත. යම්බඳු ආයතනයක නීව පඨවි පොළවක් නැත. පඨවි ධාතුවක් නැත. ආපෝ තේජෝ වායුවේ වගේම ආකාශණං ඡායනයක් නැත. විඥාණං ඡායනයක් නැත. ආකින් සංඥාදනයක් නැත. නීව සංඥාන ආසංඥාදනයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. සදහිරු දෙකක් නැත. මහණෙනි එහි මම නීව ආගතින් වදාන. එහෙමත් නැතයි කියන්නේ. නගතින් යානක් නැතයි කියන්නේ. නැඨිතින් සිටීමක් නැතයි කියන්නේ. නැචුතින් චුතවීමක් නැතයි කියන්නේ. නඋප්පත්ති උත්පත්තියක් නැතයි කියන්නේ. අපපතිත්තං අපවත්තං අනාරම්මන. ප්‍රතිෂ්ඨාවක් නැති, ඈත්මක් නැති, අරමුණක් නැති එමදු තත්ත්වයක් ඇති දෙයක් යේ. ඒ සීවන්ත දුක්ඛස්. මෙයම දුකෙහි කෙලවර. එතකොට මේ සූත්‍ර දේශනාව තමයි නිර්වාණය ගැන හැම ප්‍රශ්නයකදීම බෝධෙනෙක් ඉදිරියට ගන්න. වැඩි දෙනෙක් නිර්වාණය පිළිබඳ සම්මත නිගමනය හැටියට සැලකෙන ඒ විවරණය තහවුරු කර ගැනීමට උපකාර කරගන්න ප්‍රබලම සාධකය තමයි මේක. අටුවා විවරණයත් අපි පසුවට දාලා මෙතෙක් අපි දිනු කරගෙන ආපු යම්කිසි විවරණ මාර්ගයක් තුළින් මුලින්ම බලමු මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා. මේ ආයතනයේ ආයතන දෙකක් ගැන අපි ඉස්සෙල්ලා සූත්‍ර වල සඳහන් කළා. ඊ ආයතන නිවන පිළිබඳවයි. දැන් මෙතන තී විදියකක් බවයි අපට කියන්න සිත් වෙන්නේ. මේ කියන ආයතනේ අර කියාපු අර සිත පිළිබඳ සත්‍යයක්. අරහත්ඵල සමාධිය පිළිබඳවයි මේ කියන්නේ. ඒක අරහත්ඵල සමාධිය පිළිබඳ විස්තරයක් නම් දැන් මෙතන පාණින්ම කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ආදී නැති බව. එතික අපි ඉදිරියට ගත්තු සූත්‍ර රාජ්‍යකම අරහත්ඵල සමාධිය අනිදර්ශන විඥාන ආදී ඒවා විග්‍රහ කරන අවස්ථාවල නිතරම ඉදිරිපත් වුණ කියමන තමයි එක්ක අනිදර්ශන විඥානයේ පටවි ආභෝතේජ වායෝ පීතිමක් ලබන්නේ නැහැ කියනවා. එහෙමත් නැතිනම් මේ අරහත්ඵල සමාධියේදී පටවි පිළිබඳ පටවි සංඥාවක් ආභෝස පිළිබඳ ආභෝස සංඥාවක් සංඥාවක් මානසිකාරයත් ඒ කිසිවක් නැත කියලා සඳහන් වෙනවා. එින් එතකොට පැහැදිලි වෙනවා අරහත්ඵල සමාධියේදී පටවි ආභෝතේජ වායෝ කියනවා. ඒසිතේ බලන පාන බව හැඳුනීමට මෙතන මේවා නැති කියලා තියෙනවා. සාමාන්‍යයෙන් විස්තර කරන විදිහට ඒවා නැති තැනක් අමුතු ලෝකයක් හැටියට නොවේ. විශේෂයෙන්ම පිළිගත් ඉවරණයේ හැටියට තියෙන්නේ සාතන් වහන්සේ මේ ජීවිතයෙන් පස්සේ මරණයෙන් මතු ඊටම රාජිකත වගේ ප්‍රකාශ කරන්නේ කෙලින් ප්‍රකාශ කිරීමෙන් සමාන විට වෙන දෘෂ්ටිවලට වැටෙන නිසාද මරණයෙන් මතු ගිහිල්ලා එකතු වෙන ආයතනයේ හැටියටයි සාමාන්‍යයෙන් මේක තේරුම් ගන්න. නමුත් මෙතන මේ කියවෙන්නේ ඇත්ත වශයෙන්ම ජීවමාන රහතන් වහන්සේ මේ ජීවිතයේදීම දකින එක්තරා භව නිරෝධ තත්ත්වයක්. අර පඨවි ආපෝ තේජෝ වායෝ ආදී එක නැහැ. ඒ වගේම අර ආකාසානං ඡායතන විඥානං ඡායතන ආදී නැති බව අපි මෙතෙක් ඉදිරියට ගත්තු ඒ සූත්‍ර රාශියකම ප්‍රකාශ වුණා. ඒකට රූපත් නැහැ අරූපත් නැහැ. රූපාරූප දෙකෙන් මිදිලා. ඊළඟට කියවෙනවා නායම් ලෝකුණ පරලෝකෝ. මේ ටිකකට කලින් අපි සඳහන් කළ සූත්‍රයේ කියවුණා නම් ඉදලෝකේ සංඥා නැහැ පරලෝකේ සංඥා කියලා. මෙලෝ පිළිබඳ සංඥාවකුත් නැහැ පරලෝක පිළිබඳ සංඥාවකුත් නැහැ. ඒකයි මේ සූත්‍රයේ මෙතන කියලා තියෙන්නේ මෙලොවක් නැහැ පරලොවක් නැහැ කියලා. ඊළඟට කියනවා නෝ උභෝ චන්දිම සූර්යා. සඳහිරු නැති මේක තමයි හුඟක්ම ප්‍රබල සාධකයක් හැටියට දක්වන්නේ නිවන යම්කිසි තැනක් කියලා. තැනක් කියලා නොකිය යම්කිසි තැනක් හැටියට හිතාගන්න. අක්නිසාද ඉරහඳ නැති තැන. නමුත් අපි කලින් ප්‍රකාශ කළා අර අනිදර්ශන විඥානය ගැන කියනකොට අර සිතේ ඇති සබ්බතෝපභ ස්වභාවය නිසාම සලායත නිරෝධය සැලකිලා අස්කන්නාදී තිබුණට මොකද
ඇත්ත වශයෙන්ම ඊළඟ නිෂ්ප්‍රභා වෙන බව. ඒ වායේ ආලෝකයෙන් මැකිලා යනවා. එතකොට න උභෝ චන්දිම සූර්යා. සඳහිරු නැත කියලා තියෙන්නේ ඒ අර්ථය. ඊළඟට වත්‍රපාහන් වික්‍රේ මේ වාගතින් වදානින ගතින් ආදී වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ආගති ගති තිදි චොති උප්පත්ති ආදී පද මේක කලින් දේශනාවල අපි ප්‍රකාශ කළා. මේ වාර ලෝකයේ තියෙන සංඛත සාපේක්ෂක ධර්ම ද්වේතාව හැටියට දක්වූ ලෝකයේ තිබෙන සංඛත සංකල්ප බොහෝවිත ද්වේතාවක් අනුව යන්නේ හැම එකක්ම දෙබිඩි හැටියට රූප අරූප ආදී වශයෙන්. ඒ වගේම යාමි යාමක් තියෙනවා නම් මෙහෙමකුත් තියෙනවා දිග කොට ආදී වශයෙන්. දැන් එතකොට මේ ආගතින් වදාන එතන ආගති තිති ආදී කිසි සංකල්පයක් නැහැ. රහතන් වහන්සේගේ සිතේ අවස්ථාව යාමීම් සිතින් චුත වීම ඉපදීම ආදී කිසිම සංකල්පයකින් කිලිටි වෙලා නැහැ ඒ தත්ය. ඊළඟට අපපතිත්තං අපවත්තං අනාරම්භන. අපපතිත්තං කියලා කියන්නේ අපපනිහිත කියන අදහසමයි එතන. සුෂ්ණාව පෙගෙලීමෙන් අපපතිත්තං යන වචනේ නැගෙන්නේ අපපනිහිත විමුක්තියයි. ප්‍රතිෂ්ඨාවක් නැති බවයි. අපපනිහිත කියන වචනේ තියෙන්නේ ත්‍යාර්ථය. ඒ විමුක්තිය ගැන කෙරුණා සඳහනක් එතන. අපවත්තන් කියලා කියන්නේ ශුන්‍යත විමුක්තිය. ප්‍රයත්නක් නැති. ඊළඟට අනාරම්භන. ඒක ඉතාම පැහැදිලි නිසා තේරුම් ගන්න පුළුවන් අනිමිත් ස්වභාවය. අරමුණක් නැති ස්වභාවය අනිමිත් ස්වභාවය. මේව දුකයි කියලා බලන්න. එතකොට දුකයි කියලා බලන මෙලොවම විද්‍යාව ධම්මේ. රහතන් වහන්සේ මරණින් මතු ලබන ලොකු නිවනක් නෙවෙයි. මෙතන නිවනේ භාගයක් ලැබලා එතන සම්පූර්ණ කරගන්න එකක් නෙවෙයි. අන්නේ අදහස එතකොට මේ විවරණ මාර්ගය අනුව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහි යම් අඩුපාඩුවක් ඇතොත් හරි ගස්ස ගන්න අටුවාවේ පිළිත සොයමු. පරමත්ත දීපණී උදාන අටුවාවේ අපි මෙතෙක් තෝරපු කාරණාව තෝරන්නේ මෙන්න මේ විදිහට. මේක ආයතනයක් කියලා හඳුන්වලා තියෙන්නේ කාරණ කියන අර්ථයෙන්. ඇසට රූප අරමුණු වෙන්න වගේ මේ කියාවු අසංකත ධාතුව රහතන් වහන්සේගේ සිතට අරමුණු වෙනවා. ඒ අරමුණටයි මේ ආයතනාව නියඟලා තියෙන්නේ. ඒ කියාවු මේ යම් කිසි ස්ථානයක පඨවි ආපෝ තේජෝ වායුව නැතිමක් නිසා. මේ පඨවි ආපෝ තේජෝ වායුව කියන්නේ අසංකත ධර්ම. එතකොට අපි මේ කතා කරන්නේ යන්නේ අසංකතය ගැනයි. සංකත අසංකත ධර්ම මිශ්‍ර වීමක් නැහැ. එකට එක එක ළඟ පැවතීමක් නැහැ. අන්න ඒ නිසයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී නැති බව ප්‍රකාශ කරලා තියෙන්නේ. එහෙම තෝරලා ඊළඟට කියනවා ආවාසනං ඡායතන විඥානං ඡායතනාවින් ඡායතනේ සංඥා සංඥායතන කියන අරූප තත්ත්ව නැත්තේමක් නිසාද කියන එක තෝරන්නේ කොහොමද? නිවන අරූපී ස්වභාවයක්. නමුත් යම් කිසි හේතුවක් නිසා මොකද්ද ආවාසනං නිසා එතනත් නැහැ අර කියාපු අරූප අරූප වගේ தත්ත්වයක් එතන නැහැ. ඊළඟට නායං ලෝකෝන පරලෝකෝ. ඒ කියන්නේ නිවනෙහි කාම භවයක් නැහැ. කාම භවයක් නැත්නම් මෙලොවක් පරලෝකුත් නැහැ. ඒක නිසා අර කියාපු විදිහට නිවනෙහි මෙලොවකුත් නැහැ පරලෝකුත් නැහැ. ඊළඟට ඉරහඳ නැත්ීමක් නිසාද? ඒක තෝරන්නේ. රූප භවයක් තියෙනවා නම් රූප භවයක සාමාන්‍යයෙන් අඳුරක් තියෙනවා. අඳුර නැති කරන්න ඉලක් හදක් තියෙනවා. නිවනේ රූප භවයක් නැහැ. එහෙනම් කොයිද ඉලක් හද? ඔන්න ඔය විදිහට ඒක තෝරා. ඊළඟට එහි යාමක්, ඒමක්, සිටීමක්, යුතියක්, උප්පත්තියක් නැති කියන එක තෝරන්නේ නිවනට කොතනකින්වත් කවුරුවත් එන්නේ නැහැ. එතන ඉඳලා කොහේටවත් යන්නේ නැහැ. එතන යන්න තැනකුත් නැහැ. එන්න තැනකුත් නැහැ. ඒ වගේම චුත වීමක් ඉපදීමක් මොකක්වත් එතන නැහැ. එතන සිටීමකුත් නැහැ. ඔන්න ඔහුම තත්ත්වය. ගූඪ දෙයක් කියලා හිතාගන්න එකයි ඊට එහාට අපිට තේරුම් ගන්න බැ කියන එකයි කියන්නේ. ඊළඟට අපපතිත්තං අපවත්තං ආරම්මණං කියන එක තෝරන්නේ නිවන අරූපී ස්වභාව නිසා කොතනකවත් පිහිටල නැහැ. රූපී දෙයක් නම් තමයි සීටි පිහිටන්නේ. එතකොට අරූපී නිසා නිවන කොහෙවත් පිහිටල නැහැ. අපවත්තන් කියන්නේ නිවන පවතින්නේ නැහැ.
අනාරම්මණම් කියන්නේ නිවන කොහෙවත් එල්බ ගන්නේ නැහැ. සමහර විට අපට හිතනොත් නිවන එල්බ ගන්න පුළුවන්. නමුත් නිවන කොහෙවත් එල්බ ගන්නේ නැහැ. අන්න එතකොට නිවන තමයි මේ ඔක්කොම බාර දීලා තියෙන්නේ. ඔන්න ඔය විදිහටයි සම්මත විවරණය හැදෙට තියෙන්නේ අටුවා. එතකොට අපි අර ප්‍රකාශ කළ අදහස් වල යම් අඩුපාඩුවක් තියෙනවා නම් මේකෙන් හරි හසු ගන්න හැකි. නමුත් අපට සාමාන්‍ය නුවණින් කල්පනා කරලා බලනකොට පේනවා මෙතන මහා ව්‍යාකූලත්වයක්. අපි අර කලින් සඳහන් කළ භව නිරෝධය පිළිබඳ සංකල්පයේ ඒ ගැඹුරු අදහස ඒක තේරුම් ගැනීමට අපහසු වීම නිසාද මේ තරම් ව්‍යාකූලත්වයක් ඇති වෙලා තියෙනවා. එතපසින්ම භව තෘෂ්ණාවකදීට දෙන විදිය විග්‍රහයකින් මේ නිවන පිළිබඳ විවරණය අවසන් වෙන්නේ. අටුවාචාරින් මහන්සියලා ඉදිරිපත් කරන විවරණ ඉතාසියම් භව තෘෂ්ණාවකදීට තිබෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ කය නැති වුණාට පස්සේ කොහේද ගිහිල්ලා රහතන් වහන්සේලා එකතු වෙනවා යම් කිසි ආයතනයක. ඒක කෙලින්ම කියන්නේ නැහැ. සමහර තැන්වල ඇඟින් ඉඳාගෙනවා. එමන්ද තැනක විස්තර තමයි ඔය කියන්නේ. ඉරහඳ නැති අමුතු විදියෙ තැනක් නොවන තැන. මේ වාගේ ව්‍යාකූලත්ව රාශියකට මූලික හේතුව හැටියට ගන්න තියෙන්නේ මේ ධර්මයේ තියෙන ගැඹීරත්වයමයි. ධර්ම ගැඹීරියමයි.